අර්ථ සම්පන්න කතාබහක නියලෙන්ද අර්ථ සම්පන්න හමුවීමක් අද මේ විදියට අභිබත් එක්ක ආරම්භ කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතුව තියෙන එකම රූපවාහිනී නාලිකාව ව්‍යාපාර රූපවාහිනී නාලිකාව හරහා අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ බොහොම අර්ථ සම්පන්න හරබර ගැඹුරු කතාබහකට ඔබව එකතු කරගෙන යන්න. POTV නාලිකා අංක 123 සහ YouTube අවකාශය ඔස්සේත් ඔබට ව්‍යාපාර රූපවාහිනී නාලිකාව රසවිඳින්න බලන්න සහ විශේෂයෙන්ම අපේ මේ වැඩසටහන් වලට සහසම්බන්ධ වෙන්න අවස්ථාව තිබෙනවා. ඉතින් අපි මේ රූපවාහිනී නාලිකාවේ අර්ථ සම්පන්න වැඩසටහනක් විදිහට මේ අර්ථ වැඩසටහන දීර්ඝකාලීනව විවිධ මාතෘකා පිළිබඳව අවධානය යොමු කරමින් අපි ලංකාවේ විවිධ ශාස්ත්‍රවල විද්වතුන් සමග වැදගත් මාතෘකා ගණනාවක් සාකච්ඡාවට ලක් කරනු ලැබුවා. අදත් ඒ වගේම වැදගත් මාතෘකාවක් ලංකාවේ ප්‍රකට විද්වතෙක් සමග සිදු කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නේ. අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. දේශපාලන මදු සමය සහ මාධ්‍ය හැසිරීම ටිකක් අහපු ගමන්ම අපිට අදහසක් ගන්න බැරි වුණත් ඇත්තටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට නොදනුවත්ව වුණත් ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරන මාතෘකාවක් පිළිබඳව. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මාධ්‍ය පිළිබඳව කතා කරන අපි හැමෝම මාධ්‍ය මගින් සංස්කෘතියට, සමාජයට, පුද්ගලයාට සිදු කරන බලපෑම පිළිබඳව අපි නිතර සාකච්ඡා කරනවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරන බලපෑම, මාධ්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන හැසිරීම, මෙන්න මේ කියන කාරණාව පිළිබඳව අද අපි ටිකක් ගැඹුරින් කතා කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි අද අපේ මෙදිරියට ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප්ෙන් වීරසිංහ මහතාට. අපි ඉතාම ගෞරවයෙන් ආචාර්යතුමනි ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. ආචාර්යතුමනි, මේ දේශපාලන මදු සමය සහ මාධ්‍ය හැසිරීම පිළිබඳව කියන එක කතා කරද්දී අපි ඒ කතාබහට පදනම දාගන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම එඩ්මන් හර්මන් සහ නොම් චොම්ස්කි විසින් 1988 එළිදක්වන යම් අදහසක් එක්ක. ඒ තමයි මේ නිෂ්පාදන අනුමැතිය කියන කාරණාව. අපි එතෙන්ට එන්න කලින් මං ඔබතුමන්ගෙන් දැනගන්න කැමතියි, දැන් ප්‍රජාතන්ත්‍රවාදය සහ වර්තමාන මාධ්‍ය හැසිරීම පිළිබඳව ලංකාවේ ප්‍රකට විද්වතෙක් සහ ආචාර්යවරයෙක් විදිහට ඔබේ කියවීම කුමක්ද? දැන් අපි ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ මූලික ප්‍රසිද්ධ භාවිතාව තමයි මේ ජනතාව විසින් ජනතාව පාලනය කිරීම. එතකොට ඒකෙන් අදහස් වෙන කාරණා ගොඩක් තියෙනවා. එක පැත්තකින් ජනතාව රටක ආණ්ඩු කරන ක්‍රියාවලියට ඍජුව සහභාගි වීම. ආණ්ඩු කරන ක්‍රියාවලියට ඍජුව සහභාගි වෙනවා කියලා කියන්නේ රටක ප්‍රතිපත්ති සම්පාදනය කරන්න, තීරණ ගන්න, ඒවා ක්‍රියාත්මක කරන්න රටේ පුරවැසියන්ට ඍජුවම සහභාගි වෙන්න තියෙන අවස්ථාව. දැන් ඒක තමයි මුල් කාලයේ අර ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්වේ. ඊට පස්සේ ලෝකයේ සංකීර්ණ වෙනකොට, සමාජයේ ජනගහණය වැඩි වෙනකොට අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට ගිහිල්ලා තියෙනවා. ඒතකොට කොහොම වුණත් ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ යහපත, ජනතාව උනන්දුවක් දක්වන දේ සම්බන්ධව ජනතාව විසින් තීරණ ගැනීම තමයි මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එතකොට ජනතාව තීරණ ගනිද්දී ඇතිවෙන ගැටලුව තමයි ජනතාව ගන්න තීරණ නිවැරදිද කියන එක. නැත්නම් කොහොමද ජනතාව තීරණ ගන්න කියන එක. එතකොට ජනතාව ගන්න තීරණය හැඩගස්වන ප්‍රධාන කාරණයක් තමයි ජනමතය. අපි කියනවා පබ්ලික් ඔපිනියන් කියලා. දැන් මේ මහජන මතය මොන වගේද? නැත්නම් මහජන මතය මත කොහොමද තීරණ හැඩගස්සන්නේ කියන කාරණය ගැන අපි අවධානය යොමු කළොත්, දැන් ලෝකයේ ඔය මේ පබ්ලික් ඔපිනියන් නැත්නම් මහජන මතය ගැන ශාස්ත්‍රීය විදියට අදහසක් මුලින්ම ඉදිරිපත් කරන්න 1922 විතර මේ ජනමාධ්‍යකරුවෙක් විදියට වැඩ කරපු වෝල්ටර් ලිප්මන් කියන එක්කෙනා ඔහු ලියපු ප්‍රසිද්ධ පබ්ලික් ඔපිනියන් කියන ග්‍රන්ථයෙන්. දැන් මේ ග්‍රන්ථය තුල ඔහු මතු කරන කාරණය තමයි ඇත්තටම මහජනතාවට මතයක් තියෙනවද නැත්නම් මහජනතාවගේ මතය හැඩගැස්සෙන්නේ කොහොමද? ඔහුගේ ප්‍රධාන තර්කයක් තමයි මේ ඒ කෘතිය හරහා ඉදිරිපත් වෙන, ඇත්තටම ජනතාවට මතයක් නැහැ. ඒක නිකන් පාවෙන එකක්. ජනමතේ වාෂ්ප වෙනවා. මෙතන ඉඳලා තව තැනකට යනවා. එතකොට ජනතාවට මතයක් නැත්තම් ඒ මතේ කවුද හැඩගස්සන්නේ? දැන් අර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක
කැන්නේ මිනිස්සු තීරණ ගැනීමට සහභාගි වෙනවා නම් රටක පුරවැසියා එයාට ඒ තීරණ ගැනීම ඒ ඔහු ගන්න තීරණ නිවැරදි වෙන්න ඕන. එතකොට නිවැරදි තීරණ ගන්න නම් ඔහුට තියෙන්න ඕන තොරතුරු. නිවැරදිව විවිධ සමාජ දේශපාලන ආර්ථික කාරණා ගැන සමස්ත තොරතුරු වලින් සන්නද්ධ වෙලා. දැන් මේ සමස්ත තොරතුරු කියන එකත් වැදගත් වෙනවා ඇත්තට මේවා විද්‍යාත්මක තොරතුරු වෙන එක. එහෙම නැත්නම් සාක්ෂි මත පදනම් වෙලා. Evidence based කරුණු මත පදනම් වෙලා විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා මූලාශ්‍රයක් ඇතිව විවිධ අදහස් විවිධ තොරතුරු සියල්ලෙන්ම සන්නද්ධ වෙලා එයා රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගි වුණොත් තමයි එයා ගන්න තීරණය ඒ සමාජයේ යහපතට හේතු වෙන්නේ එහෙම නැත්නම් මානව සංගතියේ යහපතට හේතු වෙන්නේ. එතකොට එයාට මතයක් නැත්නම් එයාගේ මතය හැඩගස්සන්නේ වෙන කවුරු හරි විසින් නම් වෙන අයගේ බලපෑම මත නම් එයා තීරණේ ගන්නේ. එතකොට ඇත්තටම තීරණේ අරන් තින්නේ එයා තමයි. හැබැයි එයා ඒ තීරණේ අරන් තින්නේ දැනුවත්ව නෙවෙයි. මිනිස්සු තීරණ ගන්න ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි හොඳට හිතලා මතලා තීරණ ගන්න එක. අනිත් පැත්තෙන් ෂණික තීරණ ගන්න එක. එතකොට මිනිස්සු දැන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගන්න ඉතාම ප්‍රබලම තීරණේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යටතේ කාලයෙන් කාලයට පැවැත්වෙන මැතිවරණ. එතකොට මැතිවරණයකදී ඡන්ද පොළොවේදී ඡන්දදායකයා තීරණ ගනිද්දී ඔහු ගන්න තීරණය නිවැරදි එකක් වෙන්න නම් එයා හොඳට හිතලා මතලා සාක්ෂි මත පදනම් වෙලා සියලු කරුණු වලින් සන්නද්ධ වෙලා විද්‍යාත්මක සාධක මත පදනම් වෙලා ඡන්ද පොළොවේදී තීරණය ගත්තොත් තමයි එයා ගන්න තීරණේ මානව සංගතිය යහපතට හේතු වෙන්නේ. එහෙම නොවෙනවා නම් එයා ගන්න කාගේ හරි බලපෑම් මත හෝ කාගේ හරි පණිවිඩයක් මත හෝ නැහැ. එහෙම නැත්නම් සරලව කියනවා නම් දැනීමක් බලලා නම් එයා ගන්න තීරණේ වැරදි වෙනවා. ඒක මානව සංගතිය යහපතට හේතු වෙන්න පුළුවන්. මේක තමයි අද ලංකාව වගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ සහ අනිත් පැත්තෙන් ජනමාධ්‍ය සම්බන්ධව තියෙන අර්බුදේ. ඉතාම පැහැදිලි ප්‍රවේශයක් ඔබතුමා ගත්තා. ඒ කියන්නේ දැන් අපිට ජනමාධ්‍ය සහ එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී ඉතාම තීරණාත්මක අර්බුදයක් සහිත තැනකට පැමිණලා තියෙනවා කියන එක. ඒතකම ආචාර්යතුමනි මම කැමති මේක තව ටිකක් මේකට විද්‍යානුකූල ප්‍රවේශයක් ලබා ගන්න මේ නොම් චොම්ස්කි ඉදිරිපත් කරන මේ නිෂ්පාදන අනුමැතිය කියන එක පැහැදිලි කරන්න. මොකක්ද මේකින් අදහස් කරන්නේ? ඔව් දැන් හර්මන් සහ චොම්ස්කිගේ ප්‍රසිද්ධ පොත මැනිෆැක්චරින් කන්ස්ටන්ට් කියන එක නැත්තම් කැමැත්ත නිෂ්පාදනය කිරීම නැත්තම් කැමැත්ත අනුමැතිය ලබා ගැනීම කියන මූලික අදහස. එතකොට දැන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දැන් අර අපි කියවනේ මේ ජනතාවට අදහසක් මතයක් නැත්තම් කාට හරි පුජ්‍යලයකට හෝ කණ්ඩායමකට හෝ ආණ්ඩුවකට හරි දේශපාලන පක්ෂයකට හරි ඒකදී අර මතයක් නැති කෙනෙක් කෙනාගේ මතය තමන්ගේ මතය බවට හරවන්න පුළුවන්. මේකේ සරල අදහස තමයි සාමාන්‍ය මේ මාධ්‍ය භාවිතාව තුළ වෙන දේ තමයි දැන් මිනිස්සු තමන් කැමති නැති දේවල් කැමති දේවල් බවට හරවන එක. මම මොනවට හරි කැමති නැහැ හැබැයි මම දන්නේම නැතුව මම මොනවට හරි කැමති බව ටිකක් කාලය යනකොට තේරෙනවා. මං යමක් යම්කිසි කාරණයක් ගැන කිසිම උනන්දුවක් නැහැ හැබැයි ටිකක් කාලයක් යනකොට මම ඒ කාරණය ගැන දන්නේම නැතුව උනන්දු වෙන්න පටන් ගන්නවා. මම අකමැති දේවල් කාලයක් තිබ්බ හැබැයි මම දන්නේ නැතිව දැන් ඒවට අකමැති වෙලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන් දේශපාලන මතවාදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර වෙළඳ පොළට ගිහිල්ලා අපි මිනිදී ගන්න භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒතර මේක කරන කට්ටිය කවුද? දැන් අපි සමාජයේ අර මිනිස්සු තීරණ ගන්නේ මූලික වශයෙන් තොරතුරු මත පදනම් වෙලා නම් නැත්නම් අදහස් මත පදනම් වෙලා නම් එතකොට ඒ අදහස තොරතුරු දෙන්නේ කවුද? ඒවා ප්‍රධාන වශයෙන් අද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධානතම තොරතුරු සම්පාදකයා තමයි ජනමාධ්‍ය. ඒතර ජනමාධ්‍ය අන්තර්ගතයේ විසින් ලබා දෙන තොරතුරු මත තමයි මේ තීරණේ ගන්නෙ. එතකොට අර කැමැත්ත නිෂ්පාදනය කරන්නේ නැත්තම් මං කැමැත්තෙන් හිටපු නැති දෙයකට කැමති වෙන්න පටන් ගන්නෙ දැන් සමහරට දැන් ජනමාධ්‍ය කියන එකක් තමයි මේවට තමයි මිනිස්සු කැමති කියලා. ඇත්තටම මිනිස්සු ඒකට නෙවෙයි කැමති. හැබැයි ජනමාධ්‍ය විසින් ඒවා මිනිස්සු කැමති දේවල් විදියට පෙන්නලා දන්නේම නැතුව මිනිස්සු ඒකට කැමති කරගන්නවා. දැන් අපි තුමු ජනප්‍රිය නොවෙච්ච ටෙලිනාට්‍යයක් තියෙනවා කියලා. හැබැයි මිනිස්සුන්ට
බලන්ඩ තියෙන්නේ ඒ ටෙලිනාට්ටිය විතරනම් නැත්තං ඒක ඒ වෙලාවෙ වෙන තෝරා ගැනීමක් නැත්තං දන්නෙම නැතුව ඒ නරමන්න හෝ අසන්න ඒ ටෙලිනාට්ටිය බලන නරමන්න බවට පත්වෙනවා. දන්නෙම නැතු ඒකේ ෆෑන් කෙනෙක් බවට පත්වෙනවා. තුර මේක තමයි මූලික සරල අදහසර මැනිෆෙක්චරිින් කන්සන්් කියන නැත්තං කැමැත්ත අනුමැතිය ලබා ගැනීම කෙනෙක් ඇතරම් වෙලා තියෙන්නේ ඇත්තරම මාධ්‍ය ආයතන විසින් නැත්තම් මේ මාධ්‍ය නාලිකා විසින් දන්නෙම නැතුව නරමන්නාට හොරෙන් හෝ නරබන්නා බැලු බැලට පෙන් අය කැමැත්තෙන් කැමැත්තෙන්ම තමන් අර තමන් අකමැත්තෙන් හිටපු කාරණයකට කැමති වෙලා තියෙනවා. එතන් පැදිලි මේ සංකල් පේතක්ම දැන් අජතම තුනි හරි බරපතල ප්‍රශ්නයක් එෙනවා ඒ තමයි දැන් ඉස්සර සාමාන්‍යයෙන් අපේ ජනප්‍රවාදවල අපේ ජනසාහිත්‍ය ඇතුළ හෙම තිබුණා අපි නොපෙනෙන බලවේගවලින් අපුව මෙහෙවනවා කියන එක සාමානයෙන් අපි දෙවියන් භූතයන් ප්‍රේතයන් කියල සමන ඒම ශ්‍රී ලාංකයේ ජනසාමාජය තුළ හෙමගත් තිබුණ අපි නොපෙනෙන බලවේගවලින් තමයි දැන් අපව මෙහෙවන්නේ කියලා හැබයි දැන් ඔබතුමාවගේ කතා කරන මාතෘකාවත් එක්ක අපිට තේරෙනවා දැන් අපේ සියලු සිතුම් පැතුම් මෙහෙවන යාන්ත්‍රණයක් තියෙනවා. අපි හිතන විදිහ සම්පූර්ණයෙන්ම හසුරුවන විදිහ, අපේ පාලකයා තෝරන විදිහ, අපේ කැමැත්ත අකමැත්ත තෝරන විදිහ මේ සියල්ලටම ඉතාම ප්‍රබලව බද්ධ වෙන සහ ඒක මෙහෙවන තැනක් තියෙනවා කියන එක ඔබතුමාගේ පැහැදිලි කිරීම තුළින් අපිට නිකන් දැනෙන කතන්දරයක් බවට පත් වෙනවා. ඒකත් එක්ක දැන් අපි මාධ්‍ය පිළිබඳව අධ්‍යයනය කරනකොට අචරතුමනි අපි කතා කරනවා මේ සංඛ්‍යාත සීමා සහිත වීම. එතකොට ඒ සංඛ්‍යාත අපි ගැන ගුවන් විදුලි තරංගමාලා රූපවාහිනී තරංගමාලා මේවා සංඛ්‍යාත සීමාවීමත් ඒ වගේම ඔබතුමා නිතරම ඔබතුමාගේ දේශනවලදී සහ පැහැදිලි කරන කාරණාවක් තමයි මේ සංඛ්‍යාත හිමිකාරීත්වය කාටද තියෙන්නේ කියන කාරණාව. එතකොට සංඛ්‍යාත හිමිකාරීත්වය සහ මාධ්‍ය හිමිකාරීත්වය කියන අතර දෙක අතර තියෙන වෙනස පිළිබඳව අද ඔබතුමාගේ පැහැදිලි කිරීම කොහොමද? දැන් මෙහෙමයි සම්පත්, අපේ අපි කියවන්නේ දැන් මිනිස්සු තීරණ ගන්නේ තොරතුරු මත පදනම් වෙලා කියලා. එතකොට ඒ තොරතුරු කවුද දෙන්නේ කියලා අපි කිව්වා ඒක තමයි ජනමාධ්‍ය. එතකොට ජනමාධ්‍ය වර්ග විවිධ ඒවා තියෙනවා. එකක් පුවත්පත් තියෙනවා, දැන් සමාජ මාධ්‍ය තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා මේ ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය. ඒවට අපි කියනවා ටෙරාසල් බ්‍රෝඩ්කාස්ටිං කියලා. එතකොට මේ රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍ය සහ පත්තර හෝ නැත්නම් සමාජ මාධ්‍ය අතර තියෙන එක ප්‍රධාන වෙනසක් තමයි දැන් ඕනම කෙනෙකුට කඩදාසි තියෙනවා නම් පත්තරයක් පටන් ගන්න පුළුවන්. ඕනම කෙනෙකුට අන්තර්ජාලයේ ඩේටා ටිකක් තියෙනවා නම් මුහුණු පොතට ගිහිල්ලා තමන්ට ඕන දේවල් ලියලා දාන්න පුළුවන්. වෙබ් එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි ගුවන් විදුලි මාධ්‍ය හෝ රූපවාහිනී නාලිකා මේ ටෙරාසල් බ්‍රෝඩ්කාස්ටිං වල තත් එහෙම නෙමෙයි. ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන භාවිතා කරන්නේ ඉතාම සීමිත පොදු දේපලක්. ඕක තමයි සාමාන්‍ය සරලව අපි ගත්තොත් දැන් ගුවන් විදුලි නාලිකාවක දැන් වැඩි කටි අහන අඩුයි. හැබැයි බැලුවොත් එහෙම 88ත් 108ත් අතර ප්‍රමාණයක් ඉඩක් පරාසයක් තමයි තියෙන්නේ ගුවන් විදුලි නාලිකාවලට. ඒ කියන්නේ ඒක සීමිත සම්පතක්. රූපවාහිනී මාධ්‍යයේත් ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඒත් මේක සීමිත සම්පතක් කියන්නේ දැන් අර පත්තරයක් හැමෝටම පටන් ගන්න පුළුවන් වගේ හැම කෙනෙකුටම ගුවන් විදුලි රූපවාහිනී පටන් ගන්න බෑ. ඒත් මේක සීමිත පිරිසකට විතරයි මේ සම්පත භාවිතා කරන්න ඉඩ ලැබෙන්නේ. මොකද මේක ලිමිටඩ් රිසෝස් එකක් නිසා. එතකොට ඒ නිසා මේ සම්පත රටේ පුරවැසියාට තමයි සාමාන්‍ය මේ වගේ සීමිත සම්පතක් අයිති රටක පුරවැසියාට. එතකොට පුරවැසියා වෙනුවෙන් මේක කළමනාකරණය කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවරට. ආණ්ඩුව මොකද කරන්නේ මේ සීමිත සම්පත හරිනම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් වෙන්න ඕන විවෘතව රටේ හැම පුරවැසියාටම ප්‍රතිලාභ ලැබෙන විදිහට රටේ පුරවැසියන් අතර මේක බෙදලා දෙන එක හැමෝටම යහපතක් වෙන විදිහට මේක පාවිච්චි කරන්න කියලා. ඒක සඳහා දියුණු ලෝකේ පාවිච්චි කරන එක තමයි ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන පටන් ගන්න උනන්දුවක් දක්වන අයට විවෘත වෙළඳපොළේ ටෙන්ඩර් කෝල් කරලා සුදුසුකම් කියලා මෙන්න මේ සුදුසුකම් තියෙන අයට මේකට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා තරඟකාරීව සහ අර සුදුසුකම් තියෙන අය යම්කිසි නිර්ණායකයකට අනුව තෝරාගෙන ඒගොල්ලොන්ට යම් යම් කොන්දේසි මත කියනවා හරි ඔබට මෙන්න අහවල් දවස් ඉඳන් ගුවන් විදුලි මධ්‍යස්ථානයක් රූපවාහිනී මධ්‍යස්ථානයක් පටන්ගෙන පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ගුවන් විදුලි මධ්‍යස්ථානයේ රූපවාහිනී මධ්‍යස්ථානයේ පටන්ගෙන යද්දි මෙන්න මේ කොන්දේසි අනිවාර්යෙන් පිළිපදින්න ඕන. ඒවා කඩ කළොත් ඔබේ බලපත්‍රය අහෝසි වෙනවා. ඒ වගේ කොන්දේසි තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේක සීමිත සම්පතක් නිසා දැන් හැමෝටම ගුවන් විදුලි මධ්‍යස්ථාන රූපවාහිනී මධ්‍යස්ථාන පටන් ගන්න බැරි නිසා ප්‍රධාන දෙයක් තමයි සමාජයේ සියලු දෙනාටම යහපතක්
ඒ ගුවන් ඉදිරි සහ රූපాయనාලිකාවලින් වෙන්න ඕනේ. කියන්නේ සියලු දෙනාගේම අදහස් මතවලට ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි අපි ගත්තොත් ප්‍රවෘත්ති කියන කවිගම ප්‍රධාන වතෙන් ප්‍රවෘත්ති. දැන් ප්‍රවෘත්ති මතනේ අර අපි කිව්ව විදිහට ඡන්දදායකයා ඡන්දපොළේදී ගිලන ඉවරදි තීරණ ගන්න ඕනේ. එතකොට දැන් ප්‍රවෘත්ති නම් ප්‍රවෘත්ති සම්බන්ධව තියෙන ප්‍රධාන නිර්ණායකයක් තමයි ඒවා නිවැරදි වෙන්න ඕන, මූලාශ්‍රයක් තියෙන්න ඕන, සමබර වෙන්න ඕන, සාකච්ඡා වැඩසටහනන් සියලු අදහස් මත නියෝජනය වෙන්න ඕන, ඒ වගේ දේවල්. එතකොට මේකේදී ප්‍රධානම දේ තමයි අපක්ෂග්‍රාහීත්වය කියන එක, ඉම්පාෂියලිටි කියන එක. එතකොට රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති හෝ වැඩසටහන් අපක්ෂපාතී නැත්නම් ඡන්දදායකයාට හෝ අර පුරවැසියාට ලැබෙන තොරතුරු පක්ෂපාතීව වෙනවා. බැහැනේ. එතකොට ඒ කියන්නේ අපි හිතමු ඕනම සංසිද්ධියකට පැති දෙකක් නෙවෙයි. පැති ගණනාවක් තියෙනවා. පැති 7-8ක් තියෙන්න පුළුවන්. එතකොට රටේ පුරවැසියා සමස්ත තොරතුරුලින් සන්නද්ධ වෙන්න නම් ඒ සංසිද්ධියේ හැම පැත්තක්ම දැනගෙන ඉන්න ඕනේ. හැම පැත්තම දැනගෙන හිටියොත් විතරයි යාට ඡන්දපොළට ගිහිල්ලා නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එයා කරුණු දෙකක් විතර අර ඒ නාලිකාව කැමති කරුණු දෙකක් විතරක් නෑ. නැත්නම් ඒ නාලිකාව විසින් ඒ රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවේ අයිතිකරුවාගේ මතය නියෝජනය වෙන දේශපාලන මතයේ විතරක් නම් ඒ දේශපාලන අයිතිකරුවා කැමති ප්‍රවෘත්ති විතරක් නම් ඒ ප්‍රවෘත්ති ඒ පැත්ත විතරක් නම් ප්‍රචාරය වෙන්නේ. එතකොට නර්මන්නාට ඒක විතරක් නම් අහන්න හෝ බලන්න ලැබෙන්නේ එයා ගන්නේ වැරදි තීරණයක්. ඉතින් මේ නිසා ලෝකයේ මේ මාධ්‍ය හිමිකරුවන් විශේෂයෙන්ම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා හිමිකරුවන් සම්බන්ධව තියෙන ප්‍රධානතම මූලධර්මයක් තමයි බලපත්‍ර කොන්දේසියක් විදිහට ඉදිරිපත් කරනවා අපක්ෂග්‍රාහීත්වය කියන එක. එතකොට හිමිකරුවාට කිසිම ඉඩක් දෙන්නේ නැහැ නීතිමය වශයෙන් එයාගේ දේශපාලන මතය එයා කැමති දේ ඒ රූපවාහිනී නාලිකාවෙන් ප්‍රචාරය කරන්න. එහෙම කරොත් අර බලපත්‍රය අවශ්‍ය වෙනවා. දැන් මේකට හොඳම උදාහරණේ තියෙන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන සංනිවේදන කාර්යාලය. ඒක ස්වාධීන ආයතනයක්. ඒගොල්ලෝ තමයි මේ බලපත්‍ර විවෘත වෙන්න පොළේ ඒගොල්ලෝ දෙනවා නම් දෙන්නේ. එතකොට බලපත්‍ර කොන්දේසියක් තියෙන හැම නාලිකාවක්ම බැඳිලා ඉන්නවා අපක්ෂග්‍රාහීත්වය ආරක්ෂා කරන්න. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ පුරවැසියාට සමස්ත තොරතුරු වලින් සන්නද්ධ වෙලා තමගේ ගෙදර ආලින්දයේදී එහෙම නැත්නම් වෙළඳ පොළේදී එහෙම නැත්නම් ඡන්ද පොළේදී නිවැරදි තීරණයක් ගන්න එක. හැබැයි මේ කොන්දේසිය කඩ කරමින් රූපහණි නාලිකාවක් හෝ ගුවන්විදුලි නාලිකාවක් ක්‍රියාත්මක වුණොත් එතෙන්දි ඡන්දදායකයා ඡන්ද පොළට ගිහිල්ලා ගන්නේ වැරදි තීරණයක්. ඒ නිසා තමයි රූපහණි නාලිකා හෝ ගුවන්විදුලි නාලිකාවල ප්‍රධාන භූමිකාවක් විදිහට තියෙන්නේ ඒ වාගේ හිමිකරුවාගේ මතය ප්‍රකාශ නොකළ යුතුයි. දැන් මේක එනවා මං හිතන්නේ අර ඔබ දන්න තව කාරණයක් එක දොරටුපාලක සංකල්පයත් එක්ක. අචතුම දැන් ඔබතුමා මේ කියන කතාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල මේ උදාහරණ මේවා අපිට ඉතා පැහැදිලි. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපි කතා කරොත් ලංකාවට විශේෂ කරලා ලංකාව ඇතුලේ දැන් අපි දන්නවා සීමිත අපිට සංඛ්‍යාත පද්ධතියක් තියෙනවා. හැබැයි මාධ්‍ය හිමිකාරීත්වය ඔය කියන සීමිත සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්නේ තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රය සඳහා. දැන් එතකොට ආචාර්යතුමනි තමන්ගේ න්‍යායපත්‍රය සඳහා මාධ්‍ය හිමිකරුවන් ලංකාව වගේ රටක මාධ්‍ය මෙහෙවලා ඉන් පසුව ජනතාව වැරදි තීන්දුව තීරණවලට ගියාම එහි වන්දිය ගෙවන්නේ කවුද? කවුද ඒකට වගකීම දරන්නේ? ඒක තමයි තියෙන ගැටලුව. දැන් ලංකාවේ මේ වැරද්ද ආරම්භක අවස්ථාවේ වුණ දේ තමයි ලංකාවේ අර බ්‍රිතාන්‍ය වගේ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිෂමක් පිහිටවලා නෙමෙයි මේ පෞද්ගලික අංශයට මේ බලපත්‍ර දීම කළේ. දැන් බ්‍රිතාන්‍යයේ තියෙනවා, ඇමරිකාවේ තියෙනවා ෆෙඩරල් සංනිවේදන කොමිසම කියලා ස්වාධීන ආයතනය, එංගලන්තේ තියෙනවා සංනිවේදන කාර්යාංශය කියලා නැත්නම් කාර්යාලය කියලා ආයතනයක්. ඒ කාර්යාලයේ අර විවෘත වෙළඳ පොළේ සුදුසුමය තෝරාගෙන කොන්දේසි සහිතව බලපත්‍ර දීමයි කළේ. දැන් ලංකාවේ ඒවා මුකුත්ම නැතුව එතකොට තිබ්බ ඔය ගුවන් සංස්ථාපනතයි රූපවාහිනී සංස්ථාපනතයි පාවිච්චි කරලා ඒවකට හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා එයාට තියෙන බලතේ 92 එයා තමන් කැමැති හිතවත් ව්‍යාපාරිකයෝ කණ්ඩායමකට මේ බලපත්‍ර ටික කිසිම කොන්දේසියක් නැතුව බෙදලා දුන්නා. දැන් මේ බලපත්‍රේ කොන්දේසි නැතුව දීලා තියෙන නිසා දැන් පොඩ්ඩක් පස්සේ කාලේ අම්මා කරේ වෙනස් කළා අවුරුදු පතා අලුත් කරන්න ඒ වගේ කතන්දර තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙනත් හරිම අඩුයි. එතකොට ඒ කොන්දේසි නැති නිසා අර විශේෂම අර අපක්ෂග්‍රාහීත්වය ආරක්ෂා කළ යුතු කියන එක, නිවැරදි බව සහ සමබර බව ආරක්ෂා කළ යුතු. ප්‍රවෘත්ති ගැන තමයි වැඩි අවධානයක් තියෙන්නේ මේ මේ එතෙන්දී. මොකද මිනිස්සු ඒ ගැන ඒ මතනේ තීරණ ගන්නෙ. එතකොට ඒක උල්ලංඝනය කළොත් බලපත්‍රය ආපසු කැඳවීමේ බලයක් ලංකාවේ නීතිය ඇතුලේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා
මාධ්‍ය ආයතන බලපත්‍රගත ගුවන්විදුලි මධ්‍යස්ථාන හා රූපවාහිනි බලපත්‍ර හිමිකරුවන්ට පුළුවන් තමන්ගේ බලපත්‍රයේ තමන් කැමති ඕනෑම දෙයකට පාවිච්චි කරන්න. يعني තමන්ගේ හිමිකරුවාගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා, හිමිකරුවාගේ ප්‍රචාර කටයුතු සඳහා, යම්කිසි තමන් කැමති දේශපාලන, හිමිකරුවා කැමති දේශපාලන මතය හෝ සහයෝගය දක්වන දේශපාලන පක්ෂයට ප්‍රචාරයක් ලබා දීම සඳහා, කැමති අකමැති පුද්ගලයන්ව සමාජයෙන් කොන් කිරීම සඳහා ඕන එක්කට එක පාවිච්චි කරන්න පුළුවන්. රටේ නීතිය ඇතුලේ රටේ පුරවැසියාට මේකෙන් අසාධාරණයක් වුණා. එතරම් අසාධාරණයක් වෙනවනේ එයාට සමස්තතරතුලින් සන්නද්ධ වෙලා තියෙන ගන්න බැරි වෙනවා. එතකොට එහෙම අසාධාරණයක් වුණත් අද චන්දපොළේදී වැරදි තීරණයක් අරන් ඒකෙන් මානව සංහතියට විශාල අහපතක් වුණත්, රට විනාශ වුණත්, රට විශාල ආගාධයකට වැටුණත් මේ රූපවාහිනී නාලිකාවල මේ ඒකපාර්ශ්වික ප්‍රවෘත්ති ප්‍රචාරය නිසා රටේ පුරවැසියාට හෝ චන්දදායකයන්ට හෝ ඒ ගැන කරන්න දෙයක් නැහැ. මොකද රටේ නීතියේ එහෙම දෙයක් නැහැ. පැහැදිලි. දැන් සමහර ලාවට අපි කතා කරනවා අපේ රටට මොකද වුනේ, අපි කොතෙන්ටද වැටුනේ, වැටුනේ ඇයි? ඒකට විවිධ හේතු සාධකත් ඉදිරිපත් කරනවා. ඇත්තටම අපිට හිතන්න ඕන ප්‍රධානම හේතු සාධකයේ මේ සාකච්ඡාව ඇතුලේ මතු වෙනවා කියන කාරණාව අපිට තේරෙනවා. ආචාර්යතුමනි, අපි මේ මාතෘකාව විදිහට අද යොදාගත්තේ දේශපාලන මදු සමය සහ මාධ්‍ය හැසිරීම කියන එක. දේශපාලන මදු සමය කියන එක ගැන ඔබතුමාගේ පැහැදිලි කිරීම කොහොමද? මම හිතන්නේ දැන් මදු සමය කියන වචනේ සරල තේරුම තමයි දෙදෙනෙක් මදු සමය ගත කරන්න ගැන යම්කිසි ක්‍රියාවලියක උච්චාවස්ථාවට පත් වෙනවා කියන එකනේ. යම්කිසි අවසාන ඉලක්කයට යනවා කියන එක. ඒතර රටක දේශපාලන ක්‍රියාවලිය තුළ මේකේ උච්චාවස්ථාවට පත් වෙන අවස්ථාව තමයි මැතිවරණ සමය. එතකොට මේ මෙතෙන්දී අපිට මගේ කියවීම නම් දේශපාලනයේ මදු සමය කියලා කියන්නේ අර මැතිවරණ සමය. ඒක විශාල ගැටුම් තරඟකාරීත්වයක් තිබ්බ වුණත්. එතකොට දැන් මේ මැතිවරණ සමයක මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ප්‍රබලම බලපෑම කරන්නේ ජනමාධ්‍ය විසින්. වැන් චන්දදායකයා කාටද ඡන්දෙ දෙන්න ඕන කියන එක තීරණය කරන්න විශාල බලපෑමක් ජනමාධ්‍ය විසින් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් 2021 විතර ලංකාවේ කරපු අධ්‍යයනයකින් පෙන්වලා දෙනවා, ලංකාවේ ජනගහණයෙන් 92%ක් තවමත් විශ්වාසදායි ප්‍රවෘත්ති ලබා ගන්නේ, විශ්වාසදායි තොරතුරු ලබා ගන්නේ රූපවාහිනී මාධ්‍යෙන් කියලා. ඒකම මෑත කාලයේ දීර්ඝකාලීන අධ්‍යයනක් පෙන්වනවා, මෑත කාලයේ අධ්‍යයනක් පෙන්වනවා තවමත් රටක පුරවැසියන් තීරණ ගැනීම, ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕන කොහොමද, ඒගොල්ලෝ කොහොමද හැසිරෙන්න ඕන, එයා කණ්ඩ බොණ්ඩ ඕන මොනවාද, එයා කාටද ඡන්දෙ දෙන්න ඕන, කවුරු කැමති දේවල්ද ඒගොල්ලෝ කරන්න ඕන, මොන භාණ්ඩේද වෙනද පොල්ට ගිහිල්ලා මිලදී ගන්න ඕන, මේවා ඔක්කොම තීරණය කරන ප්‍රධානතම බලවේගය තමයි රටක තියෙන ජනමාධ්‍ය. දැන් ඕක ගැන අර මේ ග්‍රාම්ෂි සහ තව කීප දෙනෙක් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කයක් තියෙනවානේ මතවාදී යාන්ත්‍රණ කියලා. එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරන එකක් තමයි මතවාදී යාන්ත්‍රණ නැත්නම් මේ ජනමාධ්‍ය මතවාදී යාන්ත්‍රණයක් විදිහට හඳුර ගන්නවා. එතකොට මේ මතවාදී යාන්ත්‍රණ වලට පුළුවන්කම තියෙනවා සමස්ත සමාජයේ Tamanට ඕන විදිහට හැඩගස්වන්න. එතකොට අද අපේ රටේ සමාජයේ දේශපාලන දිසානීතිය තීරණය කරන්නේ, සමාජ දිසානීතිය තීරණය කරන්නේ, සංස්කෘතික දිසානීතිය තීරණය කරන්නේ මේ ජනමාධ්‍ය විසින්. අපැත්තින් ප්‍රධාන වශයෙන් රූපවාහිනී මාධ්‍ය, හැබැයි ජනමාධ්‍ය නොවුනත් අතරමැදි හෝ අන්තර්පුජ්‍යල මාධ්‍යයක් විදිහට සමාජ මාධ්‍යයත් මේ කාර්යයට යම් ආකාරයකට මැදිහත් වෙමින් ඉන්න බව පේනවා. පැහැදිලි. ආචාර්යතුමනි, දැන් අපි ඇත්තම දැන් එළඹෙමින් සිටින්නේ එහෙම දේශපාලන මදු සමය සහිත කාල වකවානුවකට අපි යොමු වෙමින් ඉන්නවා. අපි දැක්කා දැන් මැතිවරණ සමයන්වලදී අතීතයේදී ඔය පහුගිය අවුරුද්දවල එහෙම මැතිවරණ සමයන් පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට අපි දැක්කා සාමාන්‍ය මාධ්‍යවල හැසිරීම. අපි ගත්තා නයි මතු වෙනවා, අරුම පුදුම දේවල් වෙනවා. ඒවා තමයි ඇත්තටම ලංකාවේ මැතිවරණ සමයකදී අපි මාධ්‍ය ක්‍රියාකාරීත්වය විදිහට දැක්කේ. ඒවා ප්‍රවර්ධනය කරන වැඩසටහන්, ඒ වගේ ප්‍රවෘත්ති තමයි දැක්කේ. ඇත්තටම මැතිවරණ සමයක මාධ්‍යයක නිශ්චිත කාර්යභාරය වෙන්න ඕනේ කුමක්ද? ඔව්, දැන් මේක ජාත්‍යන්තර ප්‍රමිතීන් මේ සම්බන්ධව තියෙනවා. විශේෂයෙන්ම දැන් මැතිවරණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ උච්චතම අවස්ථාවනේ. රටේ පුරවැසියන්ට තමන්ව පාලනය කරන්න වඩාත්ම සුදුසු නියෝජිතයා තෝරාගන්න තියෙන අවස්ථාව. එතකොට මේකෙදී අතරමැදි කාර්යභාරය, රටේ පුරවැසියා සහ ඡන්ද අපේක්ෂකයා හෝ මැතිවරණ අපේක්ෂකයන් සම්බන්ධ අතරමැදි කාර්යභාරය පැවරිලා තියෙන ජනමාධ්‍යවලට. එතකොට ජනමාධ්‍යයක් අවස්ථාවේ ප්‍රධානතම භූමිකාව ජනමාධ්‍යවලට පැවරිලා තියෙද්දී, මැතිවරණයක් අවස්ථාවේදී
ජනමාධ්‍යවල ප්‍රධාන භූමිකාව තමයි ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයෝ හෝ ඒ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල මොකක්ද කියන එක ගැන සමස්ත දැනුවත් කිරීමක් රටේ පුරවැසියාට කරන එක. එක එක අපේක්ෂකයා, එක එක පක්ෂ, එක එක නායකයින් ඒ මැතිවරණයෙන් පස්සේ බලයට පත් වුණොත් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මොනවාද, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල මොකක්ද කියන එක ගැන සමස්ත, ඒ කියන්නේ මැතිවරණ ඉදිරිපත් වෙච්ච සියලුම පක්ෂවල ප්‍රතිපත්ති වැඩපිළිවෙල කියන එක දැනුවත් කරන එක එකක්. දෙවෙනි එක තමයි ඡන්ද දාන්නේ කොහොමද, ඡන්ද මැතිවරණ ක්‍රියාවලිය මොකක්ද, ඒ සම්බන්ධව රටේ පුරවැසියාව දැනුවත් කරන එක. ඒකම මේ ක්‍රියාවලිය තුළදී ඉතාම වැදගත් වෙන එක තමයි මැතිවරණයකදී මැතිවරණයට ඉදිරිපත් වෙන හැම දේශපාලන පක්ෂයකටම අපේක්ෂකයෙකුටම සමාන අවස්ථාවක් දෙන එක. ප්‍රවෘත්ති ආවරණයේදී හෝ සාකච්ඡා වැඩසටහනවලදී සමාන කාලයක්, සමාන ප්‍රමුඛතාවයක්, සමාන අවස්ථාවක්. දැන් අපි කියමු සමාන කාලය කියලා. අපි දුම් ප්‍රවෘත්ති ප්‍රචාරයක් ප්‍රචාරය වෙනවා. ඒ ප්‍රවෘත්ති ප්‍රචාරය තුළ අපි දුම් විනාඩි 10යි නම් දේශපාලන පක්ෂ පහක් මෙතුවන්ට ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ පක්ෂ පහටම සමාන කාලයක්. ඒ කියන්නේ විනාඩි 2 බැගින් වෙන් කරන එක. ඊට පස්සේ ප්‍රමුඛතාවයේ දෙද්දිත් ඒ හැම පක්ෂයටම ප්‍රමුඛතාවය ලැබෙන විදිහට ප්‍රවෘත්ති ප්‍රචාරය කරන එක. යම්කිසි පුජ්‍යලයක ප්‍රවෘත්ති තුළ විවේචනයට ලක් වෙනවා නම් නැත්නම් වෙනත් දේශපාලන පක්ෂයක පුජ්‍යලයක තවත් දේශපාලන පක්ෂයක පුජ්‍යලයක විසින් විවේචනය කරන ප්‍රවෘත්තිය ප්‍රචාරය කරනවා නම් අනිවාර්යයෙන්ම අර විවේචනයට ලක් වෙන පුජ්‍යලයාටත් ඒකට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව දීලා ඒ කාරණේත් ඒ ප්‍රවෘත්තිය තුළ ඇතුළත් කරන එක. සාකච්ඡා වැඩසටහනක් තියෙනවා නම් ඒ සාකච්ඡා වැඩසටහනට ඒ මාතෘකාවට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂවල නියෝජනයක් එක හා සමානව ගන්න එක. කියන්නේ හැම පක්ෂයක්ම නියෝජනය කරන අය සාකච්ඡා මණ්ඩපේ ඉන්න ඕන. යම්කිසි කෙනෙක් එතනට ඇවිල්ලා නැත්නම් එයාගේ මතේ නියෝජනයේ ඒ සාකච්ඡාවට ලබා ගැනීම වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ සාකච්ඡාව ඇතුළත ඒ දේශපාලන සාකච්ඡා වැඩසටහන ඇතුළත කාව හරි එතනට නැති එක්කෙනෙක් විවේචනය කරනවා නම් ඒ විවේචනයේ ලක් වෙන එක්කෙනාගේ ප්‍රතිචාර ඒ වැඩසටහනට ලබා ගන්න වැඩපිළිවෙලක් යොදලා තියෙන්න ඕන. එකම සාකච්ඡාවට සහභාගි වෙද්දී සහභාගි වෙන අය තෝරා ගැනීම ඒ දේශපාලන පක්ෂවලට ඉඩ දෙන්න ඕන. එහෙම නැතුව මාධ්‍ය ආයතනයටෝ මාධ්‍ය ආයතනයේ කැමැති පුජ්‍යලිය විතරක් එතෙන්ට ගෙන්නන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් වෙන්න පුළුවන් දෙයිනේ මාධ්‍ය ආයතනයේ කැමැති ඉතාම දක්ෂ කතිකයෙක් හෝ ඉතාම හොඳ විශේෂඥයෙක් ඉන්න පුළුවන් එක දේශපාලන පක්ෂයක. ඒ ආණ්ඩුව ඒ දේශපාලන නාලිකාව උදව් කරන යාව ගෙන්නලා ඒගොල්ලන්ට පුළුවන් ඕනනම් තව දේශපාලන පක්ෂකින් ඒගොල්ලෝ අකමැති දේශපාලන පක්ෂකින් ඉතාම දුර්වල කතිකයෙක්ව අදහස් දක්වන්නේ මේ සාකච්ඡාවට ගෙන්න. එතකොට වෙනදී නර්මන්නාට වැරදි පණිවිඩයක් තමයි යන්නේ. වැරදි තීරණයක් තමයි යන්නේ. ඒ වගේ දේවල්. ඉතින් ඔය වගේ විවිධ කාරණා මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පිළිපදිදු බවට මැතිවරණ නීති අනුව තමයි රටේ තියෙන උදාහරණ වශයෙන් ජනාධිපතිවරණ පනත තියෙනවා. ඒකේ ඒ වගේ විවිධ පනත් හරහා එන නීතිවල තියෙනවා මැතිවරණ සමයේදී ජනමාධ්‍ය කොහොමද හැසිරෙන්න ඕන කියලා. ඒක ආචාර ධර්ම සම්බන්ධ දෙකුත් තියෙනවා. අනිත් පැත්තෙන් ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ජනමාධ්‍ය සංගමයේ BBC ආයතනයේ මේ වගේ ආයතන විසින් හදාගත්ත මාධ්‍යකරුවන් සඳහා මැතිවරණ කාලෙදී හැසිරෙන්න ඕන කොහොමද, ක්‍රියාත්මක වෙන්න ඕන කොහොමද කියලා නීති රීති හදලා තියෙනවා. නැත්නම් අඩු ගානේ මාර්ගෝපදේශ හදලා තියෙනවා. නැත්නම් අපි කියන ඒවට ආචාර ධර්ම පද්ධති තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම පිළිපැද්දොත් විතරයි ඡන්දදායකයාට ඡන්දපොලට ගිහිල්ලා නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. සමස්ත තොරතුරු වලින් සන්නද්ධ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. විවිධ අදහස් මත වලින් සන්නද්ධ වෙලා තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. මේකේ සමස්ත අදහස තමයි මැතිවරණ සමයේ ජනමාධ්‍ය අනිවාර්යයෙන්ම අපක්ෂග්‍රාහීත්වය පිළිපැදිය යුතුයි, සමබර බව ආරක්ෂා කර යුතුයි, සියලු අදහස් මත වලට ඉඩ දෙන්න ඕන, සාක්කි ඕ මූලාශ්‍ර මත පදනම් වෙච්ච කරුණු තමයි ප්‍රවෘත්ති වලට ඉදිරිපත් කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඡන්දදායකයාට ඒ සියලු තොරතුරු වලින් සන්නද්ධ වෙලා ඡන්දපොලට ගිහිල්ලා එයාගේම ස්වාධීන තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ නැහැ. අචාර්යතුමනි, දැන් ඔය කියන ආචාර ධර්ම නියාමන ක්‍රමවේදත් එක්ක අපි ඔය කතා කරන විශේෂම සංනිවේදන න්‍යායක් විදිහට දොරටු බල සංකල්පය, එහි ප්‍රායෝගික තත්ත්වය එතකොට කොහොමද අදාළ වෙන්නේ? ඔව්, දැන් මෙහෙමනේ, දැන් අපි සරල අදහස ගත්තොත් ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් ප්‍රවෘත්තියක් ලියලා එවනවා.
අහවල් දේශපාලන රැස්වීමේ මෙන්න මේ කතිකයා මෙන්න මෙහෙම කතාවක් කළා කියලා. එතට පෙවෘති වාර්තාව ලියද්දිත්තේ වාර්තාකරුවා ඒ වාර්තාකරුවාගේ අදහසක් මතයක් පක්ෂපාතිත්වයක් තියෙනවන දේශපාලන පක්ෂකට. එතකොට එයා එතන එයා පළවෙනි දොරටු පාලකය. එයා මොකද කරන්නේ එයා එයාගේ කැමැත්ත මත මේ පෙවෘති වාර්තාව ලියද්දි අම්මාකාරයකට සමහර කරුණු හංගනවා, සමහර කරුණු ඇතුළත් කරනවා. එතන පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ඕක පෙවෘති මධ්‍යස්ථානයක රූපාණි මධ්‍යස්ථානයක පෙවෘති කාමරයට ආවට පස්සේ ඒකේ අයිතිකරුවා ඉන්නවනේ, ඒ රූපාණි මධ්‍යස්ථානයේ අයිතිකරුවා. එයා දැන් අපි දන්නවා අපේ මේ ප්‍රසිද්ධ රූපාණි නාලිකාවක මෑත කාලයේ මේ හිමිකරුවා මිය ගියා. එයා වැඩියෙන්ම වැඩි කාලයක් ගත කරලා තියෙන පෙවෘති කාමරය කියලා තමයි ගොඩාක් එයා ගැන දන්නයි කියන්නේ. හැබැයි අයිතිකරුවට කිසිම අයිතියක් නැහැ පෙවෘති කාමරයට අත දාන්න. අපි එකට කියනවා මේ ප්‍රවෘත්ති කාමරයට තියෙනවනේ එඩිටෝරියල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන එක, සංලේඛ්‍ය නිදහස නැත්නම් කතරු නිදහස. ඒ කියන්නේ ප්‍රවෘත්ති සංස්කරණය කරන සංස්කාරක වරුන්ට එඩිටර්ස්ලාට කිසිම බලපෑමක් නැතුව ඒ ප්‍රවෘත්තියේ තියෙන වටිනාකම විතරක් පදනම් වෙලා අපක්ෂපාතීව සමබරව ප්‍රවෘත්තිය ලියලා සංස්කරණය කරලා ප්‍රචාරය කරන්න තියෙන නිදහසට අපි කියනවා සල්ලේක්ක නිදහස් නැත්නම් එඩිටෝරියල් ඉන්ඩිපෙන්ඩන්ස් කියලා. ඒක ප්‍රවෘත්ති කාමරයකට තිබ්බොත් විතරයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන්නේ. හැබැයි අපේ රටේ අර නීතිය නැති නිසා මාධ්‍ය ආයතන හිමිකරුවට පුළුවන් ප්‍රවෘත්ති කාමරයට ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය එයාට ඕන විදියට සංස්කරණය කරව ගන්න. එතකොට එයාට පුළුවන් තමන් කැමැති අකමැති දේශපාලඥයා හෝ දේශපාලන පක්ෂයට අවාසි සහගත වෙන කරුණු ඒකට ඇතුල් කරන්න. ඒ වගේම තමන්ට වාසි සහගත වෙන කරු අවාසි පුද්ගලයට අවාසි සහගත වෙන කරුණු සමහරට බැහැර කරන්න. ඒක කරන්න පුළුවන් විෂුවල් වලින් කරන්න පුළුවන්, ඉෆෙක්ට්ස් දාලා කරන්න පුළුවන්, වොයිස් කට් එක වලින් කරන්න පුළුවන්, නොයෙකුත් උපක්‍රම පාවිච්චි භාවිතා කරන වචන හරහා කරන්න පුළුවන්. ඔය හරහා හිමිකරුවට පුළුවන් අර ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය අන්තර්ගතයේ සමහර දේවල් ඇතුල් කරන්න තහ සමහර දේවල් මගහරින්න. එයා එක දොට්ටු පාලකෙ. ඊට පස්සේ ඕන සංස්කාරකවරයාටත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඔය විදිහට අර මේ දොරටු ගණනාවක් හරහා ගිහිල්ලා තමයි අවසානයේ නරඹන්නාට මේ ප්‍රවෘත්තිය බලන්න හම්බෙන්නේ. ඒකෙන් ප්‍රතිඵලය තමයි ඇත්තටම අර අපි කලින් කතා උදාහරණයට ගත්තේ රැස්වීමේ ඇත්ත සිදුවීම වෙනුවට නරඹන්නා දකින්නේ ප්‍රවෘත්ති කාමරය තුල ප්‍රතිනිෂ්පාදනය කරපු ප්‍රවෘත්තිය. එතකොට ඒක බලලා තමයි ඡන්දදායකයා ඡන්දපොලට ගිහිල්ලා තීරණය ගන්නෙ. ඒකයි වරදින්නේ. ඒ මත තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයට යන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මේ මහජන මතයට කොයි ආකාරයෙන්ද මාධ්‍යයට බලපෑම් කරන්න පුළුවන්කමද? අනිවාර්යයෙන්ම දැන් මම කියවන්නේ දැන් මහජන මතය හැඩගස්වන්න සම්පූර්ණයෙන්ම අද තියෙන සමීක්ෂණ වාර්තා පරීක්ෂණ වලින් පෙනෙන එකක් තමයි මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ජනමාධ්‍ය ලොකු බලපෑමක් කරනවා කියන එක. දැන් උදාහරණයක් වශයෙන් මේ ඈත කාලීන මැතිවරණයක් විදිහට තිබ්බේ අපි දැක්කේ පාකිස්තාන මැතිවරණේ. දැන් පාකිස්තාන මැතිවරණයේ අවස්ථාවේ එක ප්‍රාන්තයක පරීක්ෂණයක් කරලා තිනවා මේ ශාස්ත්‍රඥෙක් විසින්. එයා පෙන්නනවා මේ මැතිවරණයේ වෙලාවේ ඇත්තට දැන් සමාජ මාධ්‍ය දැන් ඇත්තට පාකිස්තානයේ විශේෂ තත්ත්වයක් තිබ්බේ. ඒ වෙලාවේ ප්‍රසිද්ධ අර ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය නොයෙකුත් නීති රීති හරහා සම්බාධක පනවලා නීතියෙන් අයින් කළා. ඒගොල්ලොන්ට මැතිවරණයේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්න බාධා පමුණලා තිබ්බේ. නමුත් ඒගොල්ලෝ සම්පූර්ණ මැතිවරණ ප්‍රචාර කටයුතු වරන් ගියා සමාජ මාධ්‍ය හරහා. දැන් ඒක පදනම් කරගෙන මේ රිසර්ච් එක කරලා තින්නේ ඒකෙන් ඉදිරිපත් හොයාගත්ත කාරණේ තමයි ඡන්දදායකයා තමන්ගේ තීරණ ගැනීම වෙනස්කරන විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එකේ තියෙන දේවල් දැක්කට පස්සේ අර ඒ සමීක්ෂණ සහභාගීත්ව 150 දෙනෙක් තමන්ගේ දේශපාලන මතය වෙනස් කරගෙන තියෙනවා. අර සෝෂල් මීඩියා වල තියෙන මොකක් හරි අන්තර්ගතයක් දැක්කට පස්සේ ඒක දැකලා ඒ සමීක්ෂණයට සහභාගීත්ව අයගෙන් 50ක් තමන්ගේ දේශපාලන මතය වෙනස් කරගෙන තියෙනවා. ඒකෙන් 30ක් තමන් කාටද ඡන්ද දෙන්නේ කියන එක වෙනස් කරගෙන තියෙනවා. රයිට්. ඉතින් ඒකෙන් පේන එක තමයි ජනමාධ්‍ය වලට විශාල බැදිහත් වීමක් මේ කාරණයට කරන්න පුළුවන් කියන එක. දැන් පොඩ්ඩක් එහාට ගියොත් එimhe දැන් අපි මේ පැරණි මාධ්‍ය වගේම මේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක ඊටාම මේ රටක ප්‍රජාතන්ත්‍රවාදයට අපි බැලු බැලමට පේන එක තමයි සමාජ මාධ්‍ය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත් හොඳට අර්ථ ගන්නලා තිනවා කියලා. ඒ කියන්නේ දැන් අර
අතන මාධ්‍ය රූපාහිනි මාධ්‍ය ආයතන හිමිකරුවාගේ කියන දේනේ අපිට බලන්න වෙන්නේ. හැබැයි මෙතන බැලු බැල්මට අපිට පේනවා මේක විවෘත වේදිකාවක්, සමබිමක්. ඕනෑම පුද්ගලයෙකුට සමාජ මාධ්‍යයට මුහුණුපතට ගිහිලා තමන්ගේ අදහස මතය ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඒ අදහස මතය බලන්නත් පුළුවන්. ඒක විවෘත වෙන අවස්ථාවක්. හැබැයි ඇත්තට මේක එහෙම වෙනවද? දැන් මේකට කියනවා මහජන අවකාශය කියලා. සමාජ මාධ්‍ය මහජන අවකාශය. මේ මහජන අවකාශය විවෘතයි. හැබැයි ඒක එහෙම වෙනවද? ඇත්තටම සමාජ මාධ්‍ය තුල අපි දකින්නේ හැමෝගෙම අදහස් මතද? එහෙම නැත්නම් තෝරාගත් පුජ්‍යලයේ කණ්ඩායමකගේ න්‍යායපත්‍රයට අනුව සකස් වෙච්ච තෝරාගත් දේශපාලන පක්ෂයක හෝ පුජ්‍යල කණ්ඩායමක් විසින් මැනිපුලේට් කරපු නැත්නම් මෑණවීමක් කරපු. ඔකට තව එකක් එකතු වෙනවා, මේ හෙජමනි කියන අදහස. සමාජ සාමස්තික ආධිපත්‍යය. සාමස්තික ආධිපත්‍යය නැත්නම් හෙජමනි කියන එකේ සරල අර්ථය තමයි සුළුතරේ මතය බහුතරේ මතේ විදිහට පේන එක. දෙන්නෙත් තුද්දෙනෙක්ගේ මතය හැමෝගෙම මතේ විදිහට පේනවා. ඒතර මිනිස්සු හිතනවා මේක තමයි ජනප්‍රිය මතය කියලා. ඒතර සමාජ මාධ්‍යවල විශේෂයෙන් මුහුණු පොත ගත්තොත්, මුහුණු පොතේ එක පුජ්‍යල කණ්ඩායමකට, එක දේශපාලන කණ්ඩායමකට පුළුවන්කම තියෙනවා තමන්ගේ කණ්ඩායමේ සමාජික සියලු දෙනා මෙතනට යොදවලා, නැත්නම් වෙළඳැන්වීමක් විදිහට අනුග්‍රහය දක්වලා, උදේ ඉඳන් රෑ වෙනකන් මතු පිටින් පෙන්නඳ ඒගොල්ලොන්ගේ දේශපාලන මතේ. එතකොට උදේ ඉඳන් රෑ වෙනකන් මේ මුහුණු පොත බලන කෙනාට පේන්නේ ආ මේ දේශපාලන මතේ තමයි මේ තියෙන්නේ, හැමෝම මේකට තමයි කැමති කියලා. ඒක තමයි අර හෙජමනියක් කියන්නේ. ඒත් මේ මැනිපුලේට් කිරීම සහ හෙජමනියක් ගොඩනගා ගැනීම ඉතාම බහුලව ප්‍රබල විදියට භාවිත කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය. ඒක මේක රටේ පුරවැසියෝ දන්නේ නැහැ. රයිට්. මේකට හොඳම උදාහරණේ තමයි මෑතකාලයේ තිබ්බ මැතිවරණ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ඉතාලි මැතිවරණය සහ ජර්මනී මැතිවරණය. ඉතාලි මැතිවරණයේදී වෙච්ච දේ තමයි කවුරුත්ම දන්නේ නැති දේශපාලන පක්ෂ කිහිපයක්, ඉතාම අන්තවාදී පැසිස්ට්වාදී ඒකාධිපති දේශපාලන පක්ෂ කිහිපයක්, ඒ රටේ තිබ්බ සුළු දේශපාලන පක්ෂයක් දෙකක් ඒ රටේ අංක දෙක වගේ ස්ථානයට ආවා. ඒ දේශපාලන පක්ෂයේ කවුරු මැතිවරණ අවස්ථාව හිම එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නැහැ. ඉතාම අන්තවාදී, ඉතාම පැසිස්ට්වාදී, දැඩි සමාජ විරෝධී දේශපාලන පක්ෂ දෙකක් දෙවෙනි ස්ථානට ආවා. ඒගොල්ල සම්පූර්ණයෙන්ම මැනිපුලේට් කරපු හෙජමනියක් ගොඩනගාගත්තු සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක තමයි මුහුණු පොත තමයි ඒගොල්ලන්ගේ ප්‍රචාර කටයුතු වලට පාවිච්චි කරේ. මයික්‍රෝ ටාගටින් ඇඩ්වර්ටයිසිං ස්ට්‍රැටජි එක අපිට පස්සේ කතා කරන්න පුළුවන්. සුවිශේෂී ඉලක්ක කරගත් නරඹන්නම් නැත්නම් කියවන්නම් ඉලක්ක කරගත් ප්‍රචාරණ ක්‍රියාවලියක් කරන් ඒගොල්ලෝ එරට දේශපාලන පොරපිටියේ නම්බර් 2 වලට ආවා. රයිට්. මැතිවරණ යුරුණාට පස්සේ මේ පක්ෂේ නායකය හරි අපූරු කතාවක් කියනවා. එයා කියනවා දෙවියන්ට ස්තුති වේවා අන්තර්ජාලය හදලා දුන්නට, දෙවියන්ට ස්තුති වේවා සමාජ මාධ්‍ය හදලා දුන්නට, දෙවියන්ට ස්තුති වේවා මිනිස්සු මේවා දැනගෙන හිටියේ නැති එකට. ඉතාම ගැඹුරු කතාවක් ඔහුගේ කතාව ඇතුළේ තිබෙනවා. ඉතින් අචරතුමනි, දැන් එතකොට අපිට ඒත් එක්කම එනවා ප්‍රශ්නයක්. දැන් ඔබතුමා මතු කරපු කාරණාවක් තමයි විශේෂයෙන්ම ජනමාධ්‍යන නියාමනය කිරීම බලපත්‍ර හා ඒ සඳහා පිටුන රාජ්‍ය ආයතන හරහා මේක සිදු කරලා යම් මට්ටමක ප්‍රජාතන්ත්‍රවාදයට හානි නොවන මට්ටමකට ගේන්න පුළුවන් කියලා. නමුත් දැන් අපි දැන් පිළිගන්න දේ තමයි ජනමාධ්‍යයට වඩා ඉක්මවා යමින් එනවා නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය. මේක එතකොට නියාමනය වුණේ නැත්නම් අර ඔබ මතු කරපු ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවගේ තීන්දුව ලබා ගැනීමේ, තීන්දුව තීරණ ගැනීමේ අයිතිය ඉතා ප්‍රබල බලපෑමක් කරනවා. මේක කොතනින්ද අපි එහෙමනම් නිවැරදි කරගන්න වෙන්නේ? දැන් මැතිවරණ සමයකදීද ලංකාවේ නම් මැතිවරණ නීතිය බලපානවා ආණ්ඩුවේ මාධ්‍යවලට, ජාතික රූපවාහිනියට, ගුවන් විදුලියට, ලේක් හවුස් එකට සහ ITN එකට. මොකද ඒවා ආණ්ඩුව සතු මහජන දේපලක් නිසා. ඒතන මහජන දේපල අවභාවිතා කිරීම යටතේ තමයි ඔය මේ මැතිවරණ කොමසාරිස්වරයාට ආණ්ඩුවේ මාධ්‍යවලට යම් ආකාරයක අර පක්ෂපාති ආණ්ඩුවේ හොරණෑමක් විදියට මැතිවරණ කාලේ වැඩ කරන්න දෙන එක පාලනය කරන්න යම් මට්ටමකට පුළුවන්. ඒක හරියටම වෙන්නේ නැහැ. යම් මට්ටමකට කරන්න. හැබැයි පෞද්ගලික මාධ්‍යවලට මේ මැතිවරණ නීතිය බලපාන්න ඒක ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් කරන්න ඕනේ. ඒතර ස්වේච්ඡාවෙන් කරන්නේ නැහැ. අයිතිකරුවා කවුරු හරි දේශපාලන පක්ෂයකට, නායකයෙකුට කැමති නම් එයා එයාගේ ප්‍රොපගැන්ඩකට ඒක පාවිච්චි කරනවා. උදාහරණ අර නයි පෙන්නලා හරි, වඳකොත්තු පෙන්නලා හරි, සම්පූර්ණ ජනමතය ඒගොල්ලන්ට වාසි විදියට පාවිච්චි කරනවා. ඊට පස්සේ ආපහු මැතිවරණයකටත් එනවා අපේක්ෂකයෙක් වෙලා. දැන් ඇවැද සමාජ මාධ්‍ය තත්ත්ව වෙනස්. රයිට්. දැන් සමාජ මාධ්‍ය කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැත්තෙන් හැමෝටම අදහස් මත පළ කරන්න හොඳ අවස්ථාවක් බැලු බැලමට පේන්නේ. දැන් නමුත්
දැන් අර මම කිව්ව වගේ යම්කිසි පුද්ගල කණ්ඩායමකට හොඳට සංවිධානය වෙලා හරියට ඔකට කිය මම නම් කියන්නේ මේ මේ මුහුණු පොතේ ඉන්නවා මේ 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 කුලිහේවායු කරන්නේ අර දැන් නැව් කොල්ල කණාය එහෙම කරන්නේ ඒගොල්ලෝ කුලියට අරන් ගිහිල්ලා නැව් කොල්ල කනවනේ ඒ වගේ දැන් කුලිහේවායු කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලෝ තමයි යම්කිසි දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට පුළුවන්කම තියෙනවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියන ලේබල් එක ගහලා ඒ වගේ කට්ටියක් හය කරන්න කුලියට ගන්න. ඒතර ඒගොල්ලගේ රස්සාව ඒක. ඒගොල්ලෝ උදේ ඉඳන් රැය වෙනකම් විශේෂයෙන්ම ඇල්ගොරිතම් ටෙක්නොලොජි එකයි පරිග මොකද්ද මේ මේ රොබෝ තාක්ෂණයේ AI පාවිච්චි කළා. ඒගොල්ලොන්ට පුළුවන්කම තියෙනවා ඒගොල්ලොන්ගේ මයික්‍රෝ ටාගටින් ඇඩ්වර්ටයිස්මන්ට් දැන් මයික්‍රෝ ටාගටින් ඇඩ්වර්ටයිස්මන්ට් කියන එකේ සරල අර්ථය තමයි දැන් මේක එන්නේ අර බ්‍රිතාන්‍ය මේ ලෝකෙ දැනගන්නේ අර බිග් ඩේටා ඉෂුව එකින්ද අපිට ගැන කතා කර හැකි. දැන් සරල අර්ථය තමයි මේගොල්ලෝ මේ ඇප් එකක් පාවිච්චි කරලා මුහුණු පොතේ ඉන්න අයගේ ප්‍රොෆයිල් සහ ඒගොල්ලොන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු එකතු කරලා එක එක්කෙනා කැමති දේවල් මොනවද කියන එක ගැන තොරතුරු ගන්නවා. උදාහරණයක් වශයෙන් ඔයා බලනවා ඔයාගේ ඔයාගේ මුහුණු පොතේ තියෙන ප්‍රොෆයිල් එකේ විස්තරයි ඔයා ඩේ ටු ඩේ එකට දාන සටහන් දිහා බලලා ඔයා කැමති ඒවා මොනවාද ඔයා අකමැති දේවල් මොනවාද ඔයාගේ තියෙන දුර්වලතා මොනවාද ඔයාගේ තියෙන ශක්තීන් මොනවාද මේවා ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා ඔයාගේ දුර්වලතා සහ විශේෂයෙන් මානසික දුර්වලතා සහ ඔයා කැමති දේවල් අඳුනගෙන මම නම් දේශපාලඥයා මට ඔයාගේ කැමැත්ත දිනා ගන්න ඕන නම් මං ඔයා විලක්ක කරගෙන ඔයා විනීම සකස් කරු වෙලෙන් දැන්වීමක් ඔයාට පේන්න සලස්සනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ ඔයා මගේ ෆෑන් කෙනෙක් බවට පත් වෙනවා. රයිට්. දැන් ඔකට සරල උදාහරණේ තමයි 2016 ඇමරිකන් මැතිවරණයේ වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙච්චලා අනිත් පැත්තේ හිලරි ක්ලින්ටන් හිටියා. දැන් හිලරි ක්ලින්ටන්ට කැමති කණ්ඩායමක් Facebook එකේ ඉන්නවනේ ඒගොල්ලෝ ඒ කණ්ඩායම. ඒතර මේගොල්ලෝ කරපු දේ තමයි හිලරි ක්ලින්ටන්ගේ ඡන්දදායකයෝ එයාගේ ෆෑන්ස්ලා මේගොල්ලෝ මයික්‍රෝ ටාගටින් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඒගොල්ලොන්ගේ රුචි අරුචිකම් අඳුනාගෙන එයාගේ තියෙන දුර්වලතා මොනවාද කියලා අරගලොන්ට පේන්න සලස්වනවා. දේ නම් හවස් වෙනකම්. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඇමරිකන් මැතිවරණයේදී මේ ඩිමොක්‍රටික් පාර්ටි එක හිලරි ක්ලින්ටන් නියෝජනය කරපු ඒගොල්ලෝ ගොඩාක් ඒගොල්ලොන්ට ඡන්ද තියන අය තමයි මේ සුළු ජාතික ඡන්ද. ඒ කියන්නේ ඇෆ්‍රිකන්ස්ලා කළු ජාතිකයෝ වගේ අය. ඒතර එයාට ඒගොල්ලොන්ට ඒ ඡන්ද දෙනවා. ඒතර මේගොල්ලෝ කරන්නේ අර කළු ජාතික මුහුණු පොතේ ඉන්න අයව බලලා ඒගොල්ල ඉලක්ක කරගෙන හිලරිගේ තියෙන ඒගොල්ල හිලරිට ඡන්ද දෙන බව පේනකොට හිලරිගේ තියෙන නොයෙකුත් දුර්වලතා සමහරට ෆේක් නිවුස් වෙන්න පුළුවන් ව්‍යාජ තොරතුරු. ඩිසින්ෆෝමේෂන් මිස්ඉන්ෆෝමේෂන් අරයා ගැන ව්‍යාජ තොරතුරු අරයට උදේ ඉඳන් රැය වෙනකන් ඇල්ගොරිතම් තාක්ෂණය බලලා පෙන්වන්න සලස්සනවා. එතකොට එයා මොකද කරන්නේ සමහරට කෙලින්ම අර ප්‍රධාන වශයෙන් එක්ක යාට ඡන්ද නොදී ඉන්න පුළුවන් නැත්නම් එයා වෙන අපේක්ෂකයෙකුට ඡන්ද දෙන්න පෙළඹෙන්න පුළුවන්. එතකොට මේ මයික්‍රෝ ටාගටින් තමයි පොලිටිකල් මාකටින් කැම්පේන් එකේ තියෙන ඉතාම අනුතුරු දෙකේ සමාජ මාධ්‍යවල. ඒක හරහා සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය විකෘති කිරීමේ අවස්ථාව එනවා. එහෙමනම් මේ වගේ අනුතුරුදායක තත්ත්වයක් වළක්වා ගන්න කොහොමද අපි? දැන් අනුතුරුදායක තත්ත්වයක් වළක්වා ගන්න තියෙන ප්‍රධානතම ක්‍රම මේක ඉතාම බරපතල අනුතුරක්. ඒ කියන්නේ දැන් මෙවැනි මැනුපුලේට් කරපු හෙජමනියක් ගොඩනගාගත් තොරතුරු සහ ප්‍රවෘත්ති බලනන ඡන්දපොලේදී ඡන්දදායක තීරණය ගන්න එක මානව සංගීතියට ඒ රටේ අනාගතයට බරපතල අයහපතක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපිට පේනවා දැන් මම කිව්වා දැන් අපේ රටේ වුණත් පහුගිය මැතිවරණ වලදී තිබ්බ මේ සෝෂල් මීඩියා වැඩියෙන්ම පාවිච්චි වෙච්ච මැතිවරණේ තමයි 2015 සහ 2019. අද අපි මුහුණ දෙන මේ අර්බුදේ ප්‍රධානම පාර්ශවකරුවෙක් තමයි අතර ජනමාධ්‍ය. එක පැත්තෙන් රූපවාහිනී නාලික අනිත් පැත්තෙන් සෝෂල් මීඩියා. රයිට්. අදත් ඒකේ වගකීමට කවුද වන්දි ගෙවන්නේ? ඒගොල්ලෝ වැරදි තීරණයක් ගන්න අපිට මේ තොරතුරු බෙදාහරින්නේ මේ ප්ලැට්ෆෝම් එක ඉද දුන්නාට. රයිට්. ඉතින් මේකට එකක් තමයි දැන් මේ පොලිටිකල් ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක. දේශපාලන වෙළඳ දැන්වීම් මාධ්‍ය වලින් ප්‍රචාරය කළ යුතුද නැද්ද කියන එක ගැන මගේ විශාල ගැටලුවක් තියෙනවා. මේක ලෝකයේ සාකච්ඡා වෙන කාරණයක්. දැන් බ්‍රිතාන්‍ය මොඩල් එක තමයි මම හිතන්නේ වඩාත්ම ගැලපෙන්නේ. බ්‍රිතාන්‍යයේදී එංගලන්තයේදී එංගලන්තයේ නීතිය අනුව රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවලට දේශපාලන වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්න ඉඩ දෙන්නේ නැහැ. රයිට්. මැතිවරණ කාලයේදී දැන් එංගලන්තයේ තියෙන බ්‍රිටිෂ් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව ප්‍රසිද්ධ BBC එක
BBC එක හෝ ඇතුළුව කිසිම නාලිකාවකට බෑ දේශපාලන ප්‍රචාරක දැන්වීම් ඇතිවන්න කාලේ ප්‍රචාරය කරන්න. ඇයි එහෙම වෙන්නේ? වෙන්න පුළුවන් දේ තමයි දැන් මැතිවරණයකදී අර අපි මුලින්ම කතා කරපු චොම්ස්කි කියපු කතාව දෙලවල අපි දන්න වැඩිම වෙළඳැන්වීමකින් තමයි අපි බාණ්ඩයක් ගන්න පෙළඹෙන්නේ. රයිට්. එතකොට දැන් දේශපාලන මැතිවරණයක් කියන්නේ ආපහු වෙළඳ පොළක්. රයිට්. දේශපාලන දේශපාලඥයව දේශපාලන පක්ෂයේ තමයි වෙළෙන්දා. යා විකුණන්නේ පොලිටිකල් ගුඩ් එක. රයිට්. දේශපාලන බාණ්ඩය. ඒ දේශපාලන බාණ්ඩේ තමයි දේශපාලඥයව දේශපාලන පක්ෂේ. රයිට්. එතකොට මේ දේශපාලන අර සාමාන්‍ය වෙළඳ පොලේ සබන් කෑල්ලක් කිරිපිටි පැකට්ටයක් විකුණනව හා සමානයි මේ මැතිවරණයේදී. එතකොට දැන් අර සබන් කෑල්ලේ හෝ කිරිපිටි පැකට් එකේ හෝ සුවඳ විලවුන් වල තියෙන අන්තර්ගතය කියලා වෙළඳැන්වීමේ ඉදිරිපත් පෙන්වන දේ ගොඩක් වෙලාවට ඇත්ත නෙමෙයි. අපි ඒක දන්නවනේ. රයිට්. අපි හැබැයි අපි ඒක පරිභෝජනය කරනවා. අරන් ඊට පස්සේ ඉතින් ඒකෙන් ගොඩාක් කාලයක් ගියාට පස්සේ ප්‍රයෝජනයක් නැතුනම මේක අතහැරලා දාන එක අපිට ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ සමහර විට. නමුත් ඡන්ද අපේක්ෂකයා හෝ දේශපාලන පක්ෂය දේශපාලන භාණ්ඩයක් විදියට ගත්තොත් ඒක වෙළඳැන්වීමක් විදියට ඇවිල්ලා අපි ගන්න තීරණය රැවටිලා ගත්තොත් ඒක දැන්වීමේ තියෙන අන්තර්ගතය ඇත්ත කියලා හිතලා අපි තීරණයක් ගත්තොත් එහෙම ඊට පස්සේ අපි ඡන්ද පොලේදී වැරදි තීරණයක් අරන් මානව සංගතිය අහපතර රටේම අර්බුදයට යන තීරණයක් ගන්න පුළුවන්. ඒකයි මේ පොලිටිකල් ඇඩ්වර්ටයිස් මේ දේශපාලන වෙළඳැන්වීම වල තියෙන අනතුර. එතකොට මේ නිසා අනිත් පැත්තේ වෙන දේ තමයි දේශපාලන වෙළඳැන්වීම නිසා විශාල වශයෙන් මුදල් තියෙන අයට තමන්ගේ මුදල් උපරිම වශයෙන් යොදවලා උපරිම ප්‍රචාරයක් ගන්න පුළුවන්. දැන් හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී ඉදිරිපත් වෙන හැම පක්ෂයකටම හැම අපේක්ෂකයෙකුටම සමාන අවස්ථාවක් තියෙන්න ඕන තමන්ගේ කටයුතු ගැන දැනුවත් කරන්න. ඒතර ඒක එහෙම කරන්න බෑ. සල්ලි තියෙන මිනිස්සුෙකුට පුළුවන් මේක සම්පූර්ණයෙන් මැනිපුලේට් කරන්න. රූපාණි නාලිකාවල මේ වෙළඳැන්වීම හරහා මේකම තමයි සමාජ මාධ්‍යවල එන්නේ. සමාජ මාධ්‍යවල දැන් විශේෂත්වය තමයි අර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් ටීවී පොලිටිකල් ඇඩ්වර්ටයිස්මන්ට් වලට වඩා තරම් වියදමක් සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එකේ යන්නේ නැහැ. එතකොට යම්කිසි අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට පුළුවන් අඩු වියදමකින් විශාල වෙළඳැන්වීම් ප්‍රමාණයක් සෝෂල් මීඩියා හරහා දාලා අර හෙජමනියක් ගොඩනගලා බහුතරයේ මතයේ විදියට සුළුතරයේ මතය පෙන්වන්න. දැන් උදාහරණයක් වශයෙන් 2016 ඇමරිකන් ජනපතිවරණේ වෙලාවේ එක දවසකට ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ මයික්‍රෝ ටාගටින් ඇඩ්වර්ටයිස්මන්ට් 50,000ක් ප්‍රචාරය කරා කියලා වාර්තා වෙනවා. රයිට්. දැන් ඒ නිසා තමයි දැන් මේ වෙලාව ඊට පස්සේ ට්විටර් අනිත් පැත්තෙන් සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එකේ ට්විටර් කම්පැනි එක අවස්ථාවක තීරණය කරා පොලිටිකල් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න දෙන්නේ නැහැ කියලා. රයිට්. එතකොට දැන් එංගලන්තයේ මැතිවරණ කාලේදී මම කිව්ව අර විදියට තියෙන හොඳම නීතිය තමයි මැතිවරණ කාලයේ අපේක්ෂකයන්ට ප්‍රවෘත්ති මගින් ආවරණය කරනවා. සාකච්ඡා වැඩසටහන් පවත්වනවා. ඒ දේශපාලන අපේක්ෂකයන්ට කියන්න ඉඩ දෙනවා තමන්ගේ ප්‍රතිපත්ති මොකද්ද, වැඩ පිළිවෙල මොකද්ද, ඒ අපේක්ෂකයන්ගේ තියෙන සුදුසුකම් මොනවද කියලා. එච්චරයි. ඡන්දදායකයා තීරණය කරනවා කාටද ඡන්ද දෙන්න කියලා. එහෙම නැතු වෙළඳැන්වීම් දාන්න දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් තව එක ක්‍රමයක් තමයි දැන් මේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරද්දී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කවුද ඒකට මුදල් ඉදෙව්වේ. අපි දන්නවා අපි වගේ රටවල් වල මැතිවරණ ව්‍යාපාරවලදී ප්‍රචාර කටයුතු වල මුදල් යොදවන්නේ ඒ පක්ෂය හෝ අපේක්ෂකයෝ නෙවෙයි. වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, පාතාල ලෝකයේ අය වෙන්න පුළුවන්, සමාජ විරෝධී අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ මුදල් යොදවුවට පස්සේ අර අපේක්ෂකයා හෝ ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ පක්ෂේ ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා අර තමන්ට මුදල් යොදවපු පාතාල නායකයා හරි හොරජාරවගේ ජාවාරම්කරුවා හරි සමාජ විරෝධී පුජ්‍යලේ හරි ඉල්ලන ඉල්ලීම් ඉටු කරන්න. ඒතොර රටේ අර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ පාර්ලිමේන්තු වල නීති හැදෙන්නේ ඊට පස්සේ අර රටේ සමස්ත ජනතාවගේ උමනාවන් හෝ යහපත සඳහා නෙවෙයි අර ඡන්ද ව්‍යාපාරයට ඡන්ද දුන්න ව්‍යාපාරිකයාගේ හරි පාතාල නායකයාගේ හරි කුඩුකාරයාගේ හරි එයාට එයාගේ ව්‍යාපාරය හෝ ආදායම් වැඩි කරගන්න ගැළපෙන විදිහට තමයි රටේ ප්‍රතිපත්ති සහ නීති හැදෙන්නේ. ඒකයි අනතුර. ඒ නිසා එක ක්‍රමයක් තමයි ඒ මොන වෙළඳැන්වීම් ප්‍රචාරය කළත් ඒ දැන්වීමට මුදල් ඉදෙව්වේ කවුද කියන එක ඒ වෙළඳැන්වීමේ සඳහන් කරන එක. වෙළඳැන්වීමක් කියලා කියන එක ඒ වෙළඳැන්වීමේ කවුද මුදල් ඉදෙව්වේ කියන එක සඳහන් කරන එක. මේක සමාජ මාධ්‍ය වලටත් අදාළයි. සමාජ මාධ්‍ය පෝස්ට් එකක් දානවා නම් කවුද මේ පෝස්ට් එක දැම්මේ, කවුද ඒකට මුදල් ඉදෙව්වේ කියන එක සඳහන් කරන එක.
ඒක තමයි ආරම්භක අවස්ථාව. දෙවෙනියක තමයි දැන් අපේ රටේ අලුතෙන් නීතිය ඇවිල්ලා තියෙනවා, මැතිවරණයකදී අපේක්ෂකයෙකුට මුදල් යොදවන්න පුළුවන් ප්‍රමාණය සීමා කරන එක ප්‍රචාර කටයුතු වලට. මට මතක විදිහට දැන් එක අපේක්ෂකයෙකුට රුපියල් 100කට වඩා එක ඡන්දදායකයෙක් වෙනින් ඒ කොට්ටාසේ වියදම් කරන්න බෑ වගේ නීතියක් තියෙනවා. දැන් ඒකෙන් යම් ආකාරයකට මේක පාලනය කරන්න පුළුවන්. හැබැයි මීට එහා ගිය නීතිය අවශ්‍යයි. මම හිතන්නේ අර එංගලන්තයේ තියෙන නීතිය, ඒක තමයි මැතිවරණ කාලයකදී ප්‍රධාන වශයෙන් දේශපාලන දැන්වීම්, දේශපාලන ප්‍රචාරක දැන්වීම් රූපවාහිනී සහ ගුවන්විදුලි අධ්‍යස්ථානවලට ප්‍රචාරයේ නොකළ යුතුයි කියන නීතිය ලංකාවට හඳුන්වා දෙන්න ඕන. මම හිතන්නේ ඒ නීතිය සමාජ මාධ්‍ය වලටත් අදාළ කරගන්න ඕන. සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම මයික්‍රෝ ටාගටින් පොලිටිකල් කැම්පේන් කියන එකට, මයික්‍රෝ ටාගටින් පොලිටිකල් ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක නවත්තුවේ නැත්නම් අපේ රටෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ දැනට තියෙනට වඩා විශාල අර්බුදයකට යන්න ඉඩ තියෙනවා. පැහැදිලි. ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ මහතාත් එක්ක අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ විශේෂයෙන්ම වර්තමානයේ මාධ්‍ය හැසිරීමත් එක්ක කොහොමද ඉස්සරහට අපේ රටේ අනාගතය සහ වර්තමානයේ අපි මුහුණ දීලා තිබෙන කරුණු කාරණා පිළිබඳව ඉතා ගැඹුරින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. ආචාර්යතුමනි, ඔබතුමාන්ට බොහොම ස්තුතියි අද සංවාදය සමග එකතු වුණාට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ සංවාදය තුළින් නොයෙක් කරුණු කාරණා මතු වුණා, විවිධ සංවාද සාකච්ඡා සඳහා මාතෘකා අපිට හම්බුණා. ඉතින් ඒවත් එක්ක අපි ඉදිරියේදීත් මේ අර්ථ වැඩසටහන හරහා ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ මහතාත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙලා සිටිනවා. ඉතින් අද දවසේ අපිට සම්පත්දායකත්වය ලබා දුන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ මහත්මන්ට අපේ ගෞරවනීය ප්‍රණාමය පළ කරනවා. ඒත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා අර්ථ අපේ රූපවාහිනී නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටින්න. ශික්ෂානන්දේ නාලිකාව POTV නාලිකාංක 123 සහ YouTube අවකාශය ඔස්සේත් ඔබට ඉතාම වැදගත් හරවත් වැඩසටහන් ගණනාවක් රසවිඳින්න අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතුව පවතින එකම රූපවාහිනී නාලිකාව. ඉතින් නැවතත් මේ වගේම අර්ථ සම්පන්න ගැඹුරු කතාබහකින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට අපි සමුගැනීම සටහන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.